බලුමලි YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. නම ගැන කලබල වෙන්න එපා. ඒක ඔයාලට ටික දවසක් යද්දි පුරුදු වෙයි. හරි මම අද ඔයාලට ගෙනාවේ Redmi 7 A phone එකේ unboxing video එක. අපි ඒක මුලින්ම බලමු. හරි. මේක තමයි Redmi 7 A phone එක ලංකාවට තාම ඇවිල්ලා දවස් ගාන. අපි මේක unbox කරමු. දැන් ඔයාලට දකින්න පුළුවන් මේක Redmi 7 A gem blue color එක 2GB RAM. දැන් මේක unbox කරගමු අපි. හරි. මෙන්න දැන් ෆෝන් එක මුලින්ම තියෙනවා පොඩි අපේ ෆෝන් එකේ paper works ටික. පීඩේක පැත්තකින් තියමු. දැන් sim tray එක open කරන පොඩි pin එක. ඊළඟ ටික පැත්තකින් තියමු. හරි දැන් අපි ෆෝන් එක අතර ගමු. චා ගන්නකොට මතර මාර විදිහට දැන්න ෆෝන් එක මොකද අමුතු බරක් තියෙන ෆෝන් එකේ අතර අහු වෙනවා මාර කම්ෆර්ටබල් නියමයි. අපි එකත් පොඩ්ඩක් ෆෝන් එකත් පැත්තකින් තියමු. ඊට පස්සේ අපි අතුල් තියෙන දේවල් මොනවද කියලා බලමු. චාර්ජර් එක තියෙනවා. චාර්ජින් කේබල් එක තියෙනවා. ඇත්තටම දැන් වෙන ගොඩක් ෆෝන් වලට හෙඩ්සෙට් එකක් හම්බෙන්නේ නැහැ. මොකද මම සමහර කරලා දැකලා තියෙනවා Xiaomi shop එකේ ගියන් පස්සේ කට්ටිය කරනවා Xiaomi ෆෝන් එකේ හෙඩ්සෙට් එකක් ගන්නද සමහර හෙඩ්සෙට් එක නැහැ කියලා. කට්ටිය පොඩ්ඩක් මේ ඒක අවුලක් වෙනවා. මොකද දැන් වෙන ගොඩක් ෆෝන් වල හෙඩ්සෙට් එන්නේ නැහැ. ඇත්තටම හෙඩ්සෙට් එකක් ගන්න ඕන අඩුවට මම ඔයාලට ඊගෙන පොඩි විස්තරයකුත් දෙන්න. මම මේක මගේ මේ වීඩියෝ එක යට ලින්ක් එකේ දානවා. හරි මම මේ කේබල් එක චාර්ජ් එක කනෙක් කරගන්න. මොකද මම මේ ෆෝන් එක මගේ ප්‍රයිමරි ඩිවයිස් එක විදිහට යූස් කරන්න යන්නේ. හරි අපි උඩ තියෙන ස්ටික් එක ගලවලා ගමු ෆෝන් එක සෙටප් කරන්න. හරි මේ තියෙන ෆෝනේ බැක් එක AI කැමරා එකක් තියෙනවා. ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ප්‍රීමියම් ෆිනිෂින් එකක් තියෙනවා. මම දැකපු ඇත්තම ලස්සන ෆෝන් එකක්. ඊට පස්සේ අපි ඔන් කරලා බලමු. දැන් අපි දැන් ෆෝන් එක සෙටප් කරගමු. මේක මගේ ෆස්ට් ටයිම් යූස් එකට යූස් කරන්න. ෆෝන් එක ඔන් කරන් පස්සේ මාරම ලුක් එකක් තියෙන ඩිස්ප්ලේ කෝල්ටි එක එක හොඳම කෝල්ටියක් තියෙනවා. මම Samsung යූස් කෙනෙක්. මට මේක රාම පස්සේ පොඩ්ඩක් පොඩි පොඩි වෙනස් කම් ටිකක් දැනෙනවා. කියන මට පොඩ්ඩක් පුරු වෙන ටික දවසක් ගියා. මේක about phone එකේ මූඩෙම තියෙන මොකද Samsung phone එක හොගක් කරලා පල්ලෙහාම තියෙන්නේ. මම ඒක දැක්කේ නෑ ඇත්තටම. හරි about phone එක ගියාම device name model number සේරම විස්තර ටික ඔයාලට තියෙනවා බලාගන්න. Android 9 තියෙන්නේ. ඇත්තටම කැම් එක ගැන මට මේ වෙලාවේ පෙන්වන්න විදිහක් නැහැ. මොකද මම මේ ෆෝන් එක unbox කරේ ටිකක් කලවර වෙලාවක රෑ වෙලාවක. ඉතින් මට කැම් එක ගැන මොකුත් පෙන්වන්න විදිහක් නැහැ. notification bar එක වුණත් ගත්තම පස්සේ මාරම polish look එකක් තියෙනවා. මම මාර කැමති ෆෝන් එකට වෙනුව නම් perfect කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟට මම GSM Marina site එකේ තියෙන දේවල් එක ෆෝන් එක පොඩ්ඩක් විස්තර කරනවා. ඇත්තටම මම ගේන්නේ මේ ෆෝන් එක යූස් කරලා සති දෙක තුනකට පස්සේ මම ඒක රෙකෝඩ් කරන්නේ. එතකොට මට මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලට මේ ෆෝන් එක ගැන කියන්න පුළුවන්. අපි ෆෝන් එකේ බල මොනවද තියෙන්නේ ස්පෙක්ස් කියලා. හරි මේක GSM HSPLTE මේ 4G සපෝට් කරන ෆෝන් එකක්. ග්‍රෑම් 165ක් බරයි. නියමයි. අතට නියමයට අහු වෙන ෆෝන් එක. අර ෆෝන් එක හොඳට අහු වෙන කියන්නේ හાર્ඩ්වෙයාර් යූස් කරන කෙනෙක්ට මම මේ ෆෝන් එක රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ මේක ඩුවල් සිම් ෆෝන් එකක්. අපිට තවම වැදගත් වෙන දේවල් තියෙනවා. රෙසලූෂන් එක 24x1440 ඕස් Android 9 chipset එක කරන chipset එක CPU octa-core GPU එක Adreno 505 card slot එකක් තියෙනවා 256 GB එකක් up කරන්න පුළුවන්.
මේක ඇත්තට මං යස් කරන 32GB 2GB RAM එක මේක 32GB 3GB RAM එක තමයි ඉන්දියන් version එක මම හොයලා බලපු විදියට මේකේ 30 megapixel cam එකක් තියෙනවා 2.2 aperture එකක් එක්ක ඇත්තට මම මේ budget phone වල දැකපු හොඳම cam එකක් මේක අනික AI cam එක මෙයා කියලා තියෙනවා මම දන්න දැනට මේ AI මම දන්න විදියට ඇවිල්ලා තියෙන update එක මේ දෙකම OTG update වලින් මෙයාලා AI සපෝට් කරන විදියට අප්ඩේට් එක දෙනවලු මේ AI cam කැමරා එකක් තියෙනවා front එක 5 megapixel තියෙනවා 2.2 aperture එකක් එක ඊට පස්සේ radio එකත් එමස් මෙයාලගේ inbuilt antenna කවපු MI ලගේ first phone එක ලු මේක බැටරි ගත්තම 4000 mAh බැටරියක් තියෙනවා මම මේ phone එක තෝරගෙන එක හේතුවක් උනේ මගේ device එක විදියට මේ මෙන්න මේ බැටරිය එක ඊට පස්සේ මේකේ drawbacks කියනවා නම් ඇත්තටම පොඩක් RAM එක මම හිතර මේ phone 3GB වුණා නම් හොඳයි කියලා තව මේකේ fingerprint එක නැහැ ඒක මට ඒක තමයි පොඩි drawback එකකට තියන්නේ සාමාන්‍යයෙන් අර budget phone එකක් හොයන කෙනෙක්ට සාමාන්‍යයෙන් මම වගේ ඇත්තට මම වගේ සල්ලි නැතුව පොඩ්ඩක් අමාරු වෙලා ඉන්න ලයි ෆෝන් එක හොයන කෙනෙක්ට මම රිකමන්ඩ් කරනවා මේ ෆෝන් එක ඇත්තටම හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් මට ඇප් එකක් එහෙම තාම ස්ටක් වෙලා නැහැ අනික කොහොමත් මම සාමාන්‍ය මැසෙන්ජර් FB වගේ ලොකු ඇප් යූස් කරනවා මම ලයිට් ඇප් සාමාන්‍යයෙන් ගොඩක් යූස් කරන්න කැමතියි හැබැයි පොඩ්ඩක් මට ස්ටක් වෙලා තියෙනවා ඌබැප් එකේදී සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට මේ පොඩ්ඩක් ඕපන් වෙන්න වෙලා යන ගතියක් දැනලා තියෙනවා මම ඌබර් ලයිට් එකට මාරු වෙන්න හිතලා තියෙන්නේ එරගෙන ගත්තම පස්සේ මේ ෆෝන් එක ඇත්තටම හොඳ ෆෝන් එකක් සාමාන්‍ය බජට් ෆෝන් එකක් හොයන කෙනෙක්ට අඩු ගානකට මම මේ ෆෝන් එක ගත්තේ මෙන්න මේ ෂොප් එකෙන් ඇත්තටම මේක මඩ කිට්ටුත් තියෙන ෂොප් එකක් ඔයාලට නම් ටිකක් දුර වෙයි ඒ හින්දා මොකද මම මේ ෂොප් එක මේ ෆෝන් එක ඇත්තටම මම අරගෙන ඇවිල්ලා ඇත්තටම ඒ අයියා ගාව මේකේ ටෙම්පර්ඩ් ග්ලාස් බැක් අප් ඒ වෙලාවේ තියුන්නේ නැහැ මොකද මම හිතන්නේ මේ ෆෝන් එක මම ගන්න දවසට දෙහෙට කලින් තමයි ලංකාවට ඇවිල්ලා තියුනේ මොකද කියනවනම් මම මේ ෆෝන් එක අරගෙන ඊට පස්සේ එයා ගාව තියුන්නේ නැති හින්දා මහරගමේ හෙව්වා ඒ සමහර ඒ ෂොප් වල ගියන් පස්සේ ඒ කියන්නේ ෂොප් දෙක තුනකට ගියා ඒගොල්ලෝ දැකලත් නැහැ ඒගොල්ලෝ අහනවා මගේ මේ ෆෝනේ ලංකාවේ ඉඳ ගත්තේ කියලා මේ ඊට පස්සේ මම ගෝ මේක මේ කොරන්ටි තියෙනවා මෙහෙම එහෙම කිය ඊට පස්සේ යාලේ ගෝ නැහැ තාම අපි ගාව තියුනේ නැහැ මේ ෆෝන් එකත් නැහැ මේ ටෙම්පර් ග්ලාස් බැක් කව මුකුත් තියුනේ නැහැ අපි ගාව එහෙම කියලා කිව්වා ඉතින් මේ අයියට මේ ෆෝන් එක ඉක්මනටම ආවා මෙයා ගාවට මම හුඟක් කාලයක් දැකලා තියෙනවා ලංකාවට එන ගොඩක් ෆෝන් ටග් ගාලා ඉක්මනට වෙනවා ඉතින් මේ පේජ් එකට ගිහිල්ලා මැසේජ් එකක් දාලා කෝල් කරලා බලන්න මේ ෆෝන් එක සාමාන්‍ය අනිත් තැන් වලට වඩා පොඩ්ඩක් මිල අඩුවට හොඳ වොරන්ටියක් එක ඔයාලට ගන්න පුළුවන් බොහොම ස්තුතියි ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට මගේ ගොඩක් වීඩියෝ එක අඩුපාඩු ඇති ඒ වුණාට මම හිතනවා ඔයාලගේ ඔයාලා මේ ෆෝන් එක ගන්න ඉන්නවා නම් මගේ මේ වීඩියෝ එක ඔයාලට ලොකු උදව්වක් වෙන්නේ නැති මොකක් හරි දෙයක් දැනගන්න නැති ෆෝන් එක ගැන ඉතින් ඔයාලට උදව් කරනවා මට ගොඩක්ම සතුටුයි මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන මම අඩුපාඩු හදාගෙන මම ඉස්සරහට තව වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් බොහොම ස්තුතියි